Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාව. කොළඹ ප්‍රදේශ කිහිපයක් අධිආරක්ෂිත කලාප බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේ පසුගිය 23 වෙනිදා. එම ගැසට් නිවේදනයට එරෙහිව සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පාර්ශ්වයන් රැසක් අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළා. එම ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලමින් අදාළ ගැසට් නිවේදනය තුළින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කර ඇති බවට සියලු පාර්ශ්වයන් චෝදනා කළේ. මේ අතර කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් අධිආරක්ෂිත කලාප වශයෙන් නම් කරමින් ජනාධිපතිවරයා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බල රහිත කරන්නයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ නීතිඥ සුදත් වික්‍රමරත්න යන අය විසින් ශ්‍රේෂ්ඨ අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. එහි වගුත්තරකරුවන් ලෙස නීතිපතිවරයා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, පොලිස්පති, ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් යන අය නම් කර තිබෙනවා. පෙත්සම් කරුවන් පෙන්වා දෙන්නේ රාජ්‍ය රහස් පනත යටතේ එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවත් එවැනි නියෝගයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැති බවයි. ඒ අනුව තමන්ට පැවරී ඇති බලතල අභිබවා ගොස් ජනාධිපතිවරයා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් පෙත්සම් කරුවන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. එමෙන්ම අදාළ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු ඒ ක්‍රියාත්මක වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාව.